1909 ඉඳලාම මේ දේශීය පාරම්පරික වෛද්‍යවරු ඉන්දියාවෙන් පැමිණි මේ ආයුර්වේද වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ සිටපු ඒ ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනයක් වශයෙන් ලබලා ආපු අය මේ ආයතනෙ ඉගැන්නුවා. ඊළඟට මුස්ලිම් ජාතීන්ට උරුම වූ යුනානි වෙදකම මේ ආයතනය ඉගැන්නවා. ඊළඟට ද්‍රවිඩ අයට උරුම වූ සිද්ධ වෙදකම ඉගැන්නවා. ඊළඟට ඒ කාලේ විදුම් පිළුස්සුම් අකුපංච කියන එක යටතේ ඒ විෂය ඉගැන්නවා, රස වෙදකම ඉගැන්නවා. මේ ආදී වශයෙන් දේශීය පෙරදිග ලෝකයේ දේශීයයි සම්මත යම් කිසි වෛද්‍ය ක්‍රමයක් තිබුණා නම් ඒක ආයුර්වේදයයි. ඒ ආයුර්වේදයේ ආකාරයෙන්ම ඉගැන්නුවා. ඒ එකම බටහිර විෂයන් සියලු දේ මේ ආයතනයේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්නුවා 1929 ඉඳලා. ඉතින් මේ ආයතනයෙන් පිටවන වෛද්‍යවරයා තමුන්ගේ දැනුම ලෝකෙට අලුතෙන් යමක් දෙන්න පුළුවන් දැනුමක් ඇතුවයි මෙතනින් පිටවෙන්නේ. ඒක මං හිතන්නේ ලෝකෙ අපි වෙන්ඩ ඕනත් ඒකයිනේ. දැන් චීන රට දියුණුනේ එහෙමයිනේ. චීන රටෙත් තියෙන්නේ දැන් අපේට පස්සේ චීන රටත් මේ ඉන්ටග්‍රේටඩ් සිස්ටම් එකක්, ඒකන්නේ ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයක් ලෝකෙ. ඒ රටේ මේ ඉංග්‍රීසි වෙදකමත් හොඳ දේ අරගෙන, පරම්පරා වෛද්‍යවරු හොඳ දේ අරගෙන තමයි චීන රටේ, අද චීන රටේ වෙදකම ඉතා ඉහළයි, ඉතා ඉහළයි. ලංකාවෙත් මේ වෙදකම ඉතා ඉහළ විදියට තිබුණා. නමුත් අභාග්‍ය සම්පන්න විදියට මේක 1983 බටහිර වෛද්‍යවරයෙක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෞඛ්‍ය ඇමති වෙලා, ඊට පස්සේ අපේ රටේ දේශීය හා ආයුර්වේද වෙදකම ජාතික සෞඛ්‍යයෙන් ඉවත් කරා. ඊට පස්සේ ඉඳලා මේ රටේ ජාතික සෞඛ්‍යය, ඒ කියන්නේ අපිට වෛද්‍යවරයා කියන අයිතිය ගිලිහිලා ගියා. ඒ අය වෛද්‍යවරයා කියන එක අයිතියට බටහිර වෛද්‍යවරයා විතරයි 83 ඉඳලා. මේ 83 ඉඳලා අපිත් දැන් 30 අවුරුද්දක් යුද්ධයක් නේ මේ රටේ ඉවර කරේ. අපේ තාම යුද්ධ ඉවර වෙලා නැහැ. 83 ඉඳලා තාම මේ අපි විවිධ රජයන්වලට විවිධ ආණ්ඩුවලට යෝජනා කරනවා මේ දේශීය හා ආයුර්වේද වෙදකම සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වශයෙන් පිළිගන්න කටයුතු කරන්න කියලා. ඒ එකක්වත් මෙතන නම් තාවෙන්න අතුරු ඉටු වෙලා නැහැ. ඉතින් මට ඉතිහාසය මතක් වෙනකොට ඔය ආපු විදිය දැන් වර්තමාන තත්ත්වය ඒකයි. දැන් ඇත්තටම කියන්න ලෙඩ හොඳ කරන ආයුර්වේද වෙදකම, අපි ලෙඩ සනීප කරන වෙදකමක් නේ අපිට තියෙන්නේ. ආයුර්වේද බෙහෙත් හදන්නේ අපි මේ ලෙඩු සුව කරන්නනේ. නමුත් ලෙඩු සුව කරන වෙදකම මේ රටේ ජාතික සෞඛ්‍ය නෑ. ඒකයි අභාග්‍ය. ඉතින් මම ඔය ඉතිහාසයයි වර්තමාන තත්ත්වයට වෙනකන් කිව්වේ. ඉතින් මම මේ විවිධ වෛද්‍ය ක්‍රම ඉගෙනගෙන ඒ හැම දෙයකින්ම හොඳ දේ අරගෙන මං යම් ක්‍රමවේදයක්, ඒක ඉන්ටග්‍රේටඩ් සිස්ටම් එකක් අරගෙන මේ ඉතා සාර්ථක වූ ප්‍රතිකාරයක් කරනවා. අනිවාර්යෙන් වෛද්‍යතුමනි, අර මේ සෑම වෛද්‍ය විද්‍යාවක් පිළිබඳව අවබෝධයක් තිබෙනකොට මෙතන වෙන්නේ මොකක්ද කියන කාරණේ හරියට අවබෝධ කරගෙන ඔබට නිවැරදිම දේ ලබා දෙන්න තමයි වෛද්‍යතුමා සූදානම් වෙන්නේ. මේකෙදි මතක් කරන්න ඕන, මේක ජයා ජයවර්ධන මහත්තයාගේ කාලේ තමයි, ඒ ජනාධිපතිතුමාගේ කාලේ තමයි මේ අභාග්‍ය සම්පන්න දේ සිදු වුණේ. මේ ඇත්තටම මේ ඒකෙදි පස්සේ මේ අපේ හාමුදුරු නමක් තුම්මුල්ලේ හිටියේ. මේ ඒ හාමුදුරුව ජයා ජයවර්ධන මහත්තයාක බොහොම සම්බන්ධයි. ගිහින් කිව්වා, ඔබතුමා මොනවද මේ කරේ අපරාධේ මේ රටේ සිංහල වෙදකමට කියලා. ඉතින් ජේ.ආර්. ජයවර්ධනට ටිකක් ඒ අවස්ථාවේ ටිකක් හිතට වේදනා වුණා. මේ එයාමඳුරු එහෙම කිව්වහම මේ ඇත්තටම මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් මේ ඒ ජනාධිපතිතුමත් මේ වැඩේ කරේ දේශීය වෛද්‍යවරයා සෞඛ්‍යයෙන් ඈත් කිරීමේ වැඩපිළිවෙල කරේ මේ
හංගල එයා දන්නේ නැහැ එයා අසං කරනකම්. අසං කරලා ඉවරලා පස්සේ එයාට හුඟා තරහ ගියා. අපේ අය කැඳෙව්වා. කැඳවල ඉවර වෙලා මේ මට හොඳට මතකයි මම ඒ කාලේ ශිෂ්‍යභාවය මගේ තහනම් වෙලා තිබුණා. මේ මේ දේවල් වලට මේ කටයුතු කරන්න ගිහිල්ලා. කොහොම හරි මම ඒ සාකච්ඡාවට මේ සහභාගී වුණා මට හොඳට මතකයි. මේ ජයා ජාවදර මහත්තයා කියනවා මට එකක් දන්නවට වඩා හොඳයි දෙකක් දන්න එක. මේ අයට මේ වෙදකම කරන්න අයිතිය දෙන්න ක්‍රමවේදය හදන්න කියලා. එහෙමයි. ඒ අනුව තමයි අපිට ඒ අවස්ථාවේ පාඨමාලාවක් දීලා මේ බටහිර වෙදකමේ අයිතිය දෙන්න ඕන කියලා මේ යෝජනා වුණේ. ඉතින් ඒවයි වුණාට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක අභාග්‍ය දෙයක්. තාවෙන්නතුරු එහෙමයි. මේ මේ අපිට යම් කිසි මේ බලවේගයන් තුලින් මේවා ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් පාඩු වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. අනිවාර්යයෙන්ම. එහෙමයි. කෙසේ නමුත් මොන ගැටලුකාරී තත්ත්වයන් තිබුණත් මේ වෙනකන් ජනතාවට කරන්නා වූ සේවය අවසන් වෙලා නැහැ. තවත් ඉදිරියටත් මේ දේවල් කරනවා. ඒ නිසාම තමයි කලමු ටෙලිවිෂන් අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා ඔබ වෙනුවෙන් ඔබගේ ලෙඩ රෝග සම්බන්ධයෙන් කතා කරන්නට වෛද්‍යතුමා අපිත් එක්ක සම්බන්ධ වුණේ. වෛද්‍යතුමනි, අපි දැන් අපි කතා කරන මාතෘකාවට එළඹෙමු. බොහොම හොඳයි. දැන් අපේ දියවැඩියාව තමයි අද කතා කරන මාතෘකාව. දැන් මම අර කලිනුත් කිව්වා වගේ මේකට දැන් වර්තමානයේ නම් වයස ප්‍රශ්නයක් වෙන්නෙම නැති තැනට පත් වෙලා තියෙනවා. ඔව් ඒකනේ. ඒ ඔව් ඇත්ත තමයි. ඉතින් මම ඔබතුමාගෙන් කාරණාව මුලින් මෙහෙමම අහන්නම්. මේ අපි තව කතා කර යුතු නැහැ. මම කෙලින්ම ඔබතුමාගෙන් අහන්නම්. ඇත්තටම මේ දියවැඩියා තත්ත්වය නිට්ටාවටම සුව කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔව්. දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඒක සත්‍යයි. පුළුවන් කියන එක නිකන් කටින් අපි කිව්වට නෙවෙයි. අපි ඒව කළා පෙන්නලා තියෙනවා. බොහෝ බටහිර වෛද්‍යවරුත් දැන් ඒ අයනේ මේක බෑ කියන්නේ. ඉතින් මා මේ ද්වේෂයෙන් කියනව නෙවෙයි. ඒ අය මගෙන් ප්‍රතිකාර අරන් එයාලා ලිඛිතව අසං කරලා දීලා තියෙනවා. ඉන්සුලින් කියන එකත් මෙට්‍රොමින් කියන එකත් දෙන එකත් නතර කරලා ඒ අය නිරෝගී වෙලා. ඉතින් මේක සුව කරන්න පුළුවන්. මේක සුව කරන්න පුළුවන්. ඉතින් මං ඔබතුමාටත් කියන මේ කෙලින්ම ප්‍රශ්නෙම කියන්නම්. ඉතින් ආයුර්වේදයේ බෙහෙත් හදන්නේ ලෙඩ සනීප කරන්න. ඉතින් අපි මොකද කරන්නේ? දැන් ලෝකේ බෙහෙත් හදනවද ලෙඩ සනීප කරන්න? ඉතින් ලෙඩෙක් සනීප කරන්න නම් එහෙම නැත්නම් දියවැඩියාව සනීප කරන්න නම් ඖෂධ තියෙන්න ඕන. හරිද? ඉතින් දැන් ලෝකේ බෙහෙත් හදනවද දියවැඩියාව සනීප කරන්න? ලෝකේ බෙහෙත් හදනවද මේ කොලෙස්ටරෝල් සුව කරන්න? ලෝකේ බෙහෙත් හදනවද ප්‍රෙෂර් එක සනීප කරන්න? නෑ, බෙහෙත් හදන්නේ පාලනයට. දැන් ආතරයිටිස් නම් හන්දිය අමාරු නම් ඉන්නකම් බෙහෙත් බොන්න ඕන. දියවැඩියාව නම් ඉන්නකම් බොන්න ඕන. ඇයි පාලනයක්? ඉතින් බටහිර ක්‍රමේ අනුව ඒ වෛද්‍යවරු කොහොමද සනීප කරනවයි කියලා කියන්නේ. සනීප කරන්න බෑනේ. ඉතින් බැරි සනීප කරන්න බෙහෙත් තියෙන්න එපයි. නමුත් මෙතන බෙහෙත් නැති කතාව කියන්නේ නැහැ. බෙහෙත් නැහැ කිව්වොත් ලෙඩු යන්නේ නැහනේ. බෙහෙත් නැහැ කිව්වොත් ලෙඩු යයිද? බෙහෙත් යන්නේ නැහනේ. බෙහෙත් නැහැ කියන්නේ නැහැ ලෙඩේ සුව කරන්න බෑයි කියලයි කියන්නේ. ඉතින් ඒක සම්පූර්ණ අසත්‍යයක්, බොරුවක්. ඒ අය හොඳට දන්නවා මේක සිංහල ක්‍රමෙන් සුව කරන්න පුළුවන්, සුව වෙනවා කියලා. නමුත් ඉතින් අර මා කිව්වේ සෞඛ්‍ය සම්පූර්ණයෙන් අයිතිවාසිකම් අරගෙන ඉවරයි. අපි ළඟට එන්න දෙන්නේ නැහැ. හපෝ සිංහල බේත් බොන්න එපා කියලානේ කියන්නේ. කොයි වෛද්‍යවරයද අපට මේ සිංහල බේත් බොනවා කිව්වොත් බනින්නේ නැත්තේ? අවඥාවට hina වෙලා මේ ඒකයි. මේක අපේ ක්‍රමෙන් සුව කරන්න පුළුවන්. මම සුව කරනවා කියන එක මේ පිළිගන්න දැනගන්න ඒක කරලා පෙන්වන්න එපයි. මං රූපරාමු තුලින් පෙන්නනවා. දැන් ඉස්සර වෙලාම මේ රූපරාමුව බලන්න. මේ රූපරාමුවේ තියෙනවා මගේ මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට මගේ උපාධියේ මොනවද මං කරපු විෂය. දැන් මෙතන මේ රූපරාමුවේ තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මා පිට වෙනකොට ඒ උපාධිය ලැබලා DMS උපාධිය ලැබලා පිට වෙනකොට මට දීපු සහතිකේ. මේ සහතිකේ පළවෙනි විෂය ක්ලිනිකල් මෙඩිසින්.
ඒ ලිනිකල් මඩිසින් කියන විෂය බටහිර විෂයා බටහිර වෛද්‍යවරේ කර යත කරන්න. ඊළඟට ට්‍රීට්මන් කියන්නේ ප්‍රතිකාරය. ප්‍රතිකාරය 100%ක් ආයුර්වේදය. ප්‍රතිකාර ආයුර්වේදය. එතකොට ඊළඟට තියෙනවා පීඩියට්‍රික්. පීඩියට්‍රික් මීන්ස් එක ළමා රෝග. ඒ කාලේ ළමා රෝග ඒ විෂය කරේ මහාචාර්ය සීසී ද සිල්වා. ඊළඟට ENT and surgery උගුර කන්නාස ඒ සම්බන්ධ ශල්‍ය. ඊළඟට ඒ විෂය කරෙත් බටහිර වෛද්‍යවරයෙක්. ඊළඟට මිඩිෆෙරියන් ගයිනකොලොජි ස්ත්‍රී රෝග ප්‍රසූත ඒ විෂය කරේ ඒ කාලේ බටහිර වෛද්‍යවරයෙක්. ඊළඟට තියෙනවා ෆොරෙන්සික් මෙඩිසින් ඇන් මෙඩිසින්. මේ විෂය හයක් අපි අවසානයේ විභාගයේ වශයෙන් කරනවා. ඒ විෂය හයේ හයම බටහිර විෂයන් පහක් බටහිර විෂයන් ප්‍රතිකාරය ආයුර්වේදය. අපි පිට වෙනකොට මේ විදියට මේ සියලු බටහිර විෂයන් හදාරලා මේ යටතේ අපි ඒ නව්‍ය විද්‍යාත්මක දැනුම අරන් තමයි පිට වෙන්නේ. ඉතින් මේ දේ දන්නේ නැතුව මං බටහිර වෙදකමක් ගැන හෝ බටහිර ඖෂධයක් ගැන හෝ මං කිව්වොත් සමාජෙ කොහොමද මේක දන්නේ? මෙයා මේ ඉගෙනගෙන තියෙද කියලානේ මං ඉගෙනගෙන තියෙනවා. නිදසුනක් වශයෙන් මෙඩිසින් ෆොරෙන්සික් මෙඩිසින් කරේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ. ඒ කාලේ ඉහළම හොඳම මේ ශ්‍රේෂ්ඨ හොඳ පඩිවරයෙක් හොඳ මහාචාර්යවරයෙක්. ඉතින් අපිට ඒ වගේම තමයි ළමා රෝග. ළමා රෝගත් මහාචාර්ය සීසී ද සිල්වා. සීසී ද සිල්වා තමයි මේ මේ අර මෙහේ මේ මේ කොළඹ ළමා රෝහලේ ඒ කාලේ හිටියේ. ඉතින් මේ ආගේ වෛද්‍යවරුන්ගෙන් අපි අධ්‍යයනය කළා. ආයුර්වේදෙත් එහෙමයි. පණ්ඩිත විලිය මල්විස්, පණ්ඩිත KJP ජයතිලක ශේෂ්ත්‍රයේ ආයුර්වේදෙත් ඉහළම අයගෙන්. ඒ අයගෙන්. ඉතින් මේ 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 දැනුම දැන් අපිට ඒ ඒ දැනුම තමයි අපි මේ ආයෝජනය කළා ලෙඩ්ඩු සුව කරන්න. අනිවාර්යයෙන්ම විදේශගත වෙලා ඉන්න. ඉතින් මේ දේ මා මේ පෙන්වන්නේ මේවා අපි දැනගන්න ඕන. දැන් මං කිව්වනේ දේවැඩියාව සුව කරනවා කියලා. දැන් මේවයි සංඛ්‍යාලේඛන තියෙනවා. වෛද්‍යතුමනි අපි මෙහෙමයි. දැන් මෙතනින් පස්සේ අපි තව කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා. අපි රූපරාමු පෙළත් ඉදිරියටත් නරඹමු. එතනින් දැන් අපි කතා බහ කරමු. මේ අපිට සිදු වෙනවා කෙටි විරාමයක් ලබන්න. අපි විරාමයක් අරන් ඉක්මනට වෙන්නම් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශ්මය ගැන කතා කරන්න. එතනින් එහාට තව කරමු. කාරණා ගොඩක් තිබෙනවා. ඔහොම රැඳී සිටින්න කළමු ටෙලිවිෂන් එක.